ఇది కొండ యారు అని ఆదత్ మాకి ఛానల్ కి తీసుకున్నా ఒకవేళ సాదరేం పిలిగన్న ఇది అపే సరుంగల్ సీజన్ కి తవ సరుంగల్ వీడియో గా తీన మంగవాలడ ఇది మే సరుంగలే తమై ఇరుటు పిల్మ సరుంగలే ఇది గుడకై మే సరుంగలే ఇల్ల తీన గుడ దోస కింద ఇది మడ గేన్ వేరున గైస్ పొడ పరకున సమయం ఇన్నోన ఇది మేగ మా తాసమ సరుంగలే సుపీరియర్ మోడయన హదన్న పొడ కమారి ఇవనట మా లేసింగ్ పిల్లే వగిట కాల హదన ఇదిట వాళ్ళ కీల దిన్న ඉතින් අපි වීඩියෝ හදන වීඩියෝ එකට යන කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා මට ඔයාලට. ඉතින් මම විචනාවනි සඳුදා මේන ලයිව් එකක් ගන්න හිතන් ඉන්නවා. ඉතින් එදාට ඔයාලගේ සරුංගල් ප්‍රශ්න ඕනෑක් අහන්න වගේ සරුංගලේ හොට බරයි නම් දෙපැත්ත ගහනවා නම් එහෙම නැත්නම් කෝවේ ගහනවා නම් ඒ හැම එකටම මම උත්තර එදාට කියනවා. ඉතින් අනිවාර්යෙන් සහභාගී වෙන්න. දැන් අපි මේ සරුංගලේ හදන්න ඕනේ ඔය බලමු. ඉතින් මුලින්ම අපිට මේ විදිහ කිතුල්ල රටක් ඕන වෙනවා. ඉතින් මේ කිතුල්ල රටේ දිග තමයි සෙන්ටිමීටර් 71යි. ඉතින් සෙන්ටිමීටර් 71ක කිතුලි රටක් ගන්න නැත්නම් මීට වැඩිය දිග උනක් කවන්නේ නැහැ. මීට වැඩිය කොට කරගන්න නම් එපා. මම ඊට පස්සේ මේ විදිහට පිල් වලට ඉරුටු 7ක් කරගන්නවා. ඒ පිල් වලට ගත්ත ඉරුටු 7ේ දිග තමයි සෙන්ටිමීටර් 58යි. අත්තරට ගත්ත ඉරුටු 4ේ දිග සෙන්ටිමීටර් 32යි. ඉතින් මේ තියෙන්නේ මේ අත්තරට ගත්ත ඉරුටු 4 ඒ දිග සෙන්ටිමීටර් 32ක් දිගයි. මම ඒ දෙක මෙන්න මේ විදිහට ගැට ගහ ගන්නවා. මහත පෙදිකට තියලා ඉරුඩු දෙයක් ගැට ගහගෙන අනිත් ඉරුඩු දෙයක් අරගෙන මහත පෙදික මේ විදිහට එකට තියලා සෙන්ටිමීටර් 4ක් පරතර යන විදිහට මේ විදිහට තියලා ගැට ගහ ගන්නවා. මම මේ ගැට ගහන්නේ සන්නූලේ දෙපොටෙන්. ඉතින් ඔයාලට සන්නූලේ තනි පොටෙන් වුණත් උතා ගන්න පුළුවන්. මගේ මේ දවස්වල තියෙන සන්නූල් නම් පොඩ්ඩක්වත් හයිය නැහැ. ඒක මම මේ දෙපොට දාන්නේ. ඉතින් මේ විදිහට තදට ඔයාලත් ගැට ගහ ගන්න. හරි ඉතින් මම මේ විදිහට ගැට ගහගත්තා. මේ විදිහට බැලන්ස් එකක් හදාගන්න මම හරි මෙද ගිට ගහලා ඉතින් ගන්නට නැවෙන්න ඕන මේක. ඉතින් මේ දින කිතුලි රට මම ඔයාලට පෙන්නපො මම කොලටික් ගලවලා සුද්ධ කරගත්තා. ඉතින් කිතුලි රටේ යට ඉඳන් සෙන්ටිමීටර් 33ක් උඩට අරගෙන මේ විදිහට මම අත්තට තියලා ගිට ගහගන්නවා. ඔයාලා තේ විදිහට ගිට ගහගන්න යට ඉඳන් සෙන්ටිමීටර් 33ක් උඩට අරගෙන ඒ කියන්නේ කිතුලි රට මහත පැත්තේ නම් උඩට 33ක් සෙන්ටිමීටර් උඩට අරගෙන මේ විදිහට ගිට ගහගන්න. මෙතන හොඳට සදර ගිට ගහගෙන නැත්නම් අපි බොකොට්ට ගන්න නූල්ලා දිද්දි මේකේ හාම හා යන්න පුළුවන්. ඉතින් මේ තියෙන පිල්ලට ගත්ත ඉරුටු දෙක. ඉතින් ඒ දෙක සෙන්ටිමීටර් 22ක් දිගයි. ඒකත් මේ විදිහට සෙන්ටිමීටර් 4ක පරතරය අරගෙන ගිට ගහලා අපේ කිතුලි රටේ මහත පැත්තේ කොණින්ම ගිට ගහගන්න. ඉතින් මේ විදිහට තමයි දැන් අපි සරුංගලේ සැකිල්ල තියෙන්නේ. දැන් අපි පට්ටම ගිට ගහගමු නූල් ඇදලා. ඉරට්ටේ කොණේ ඉඳන් සෙන්ටිමීටර් 10ක් මෙහාට අරගෙන මම මේ විදිහට සන්නූලේ තුම්පටේ නූලක් ගිට ගහගන්නවා. අප මේ සරුංගලේ ඔලිය කොටස තමයි දැන් අදින්න හදන්නේ. මේ විදිහට කොනේ ඉඳන් සෙන්ටිමීටර් 10ක් මෙහාට අරගෙන ඔලුව පැත්තට අදිනවා. ওই ඇත්තේ 26ක් සෙන්ටිමීටර් 26ක් දිග නූල් කැලලක්. ඉතින් ওই උඩට ඇද්ද සෙන්ටිමීටර් 17ක් උඩට අරගෙන ඒ කියන්නේ අත්තට ගෙට ගහපු තැන ඉඳන් කිතුලි රටට අත්තට ගෙට ගහපු තැන ඉඳන් උඩට සෙන්ටිමීටර් 17ක් අරගෙන මේ විදිහට ගෙට ගහගත්තා. අනිත් පැත්ත තේ විදියටම මිමම් මැනලා ඊට ගහගත්ත ඔයාලට පේන නැති ඔයාලා තේ විදියට ඊට ගහගන්න. දැන් අපි සරුංගලේ යට කොටස ඇදගමු. අත්තට කොනෙම මේ විදියට සන්නුලි තුම්පටක් ඊට ගහලා කලින් වගේම කිදුලි රට මහත පැත්තට මේ විදියට ඇදගන්න. ඔය ඇද්ද නූල දිග තමයි සෙන්ටිමීටර් 33යි. ඉතින් ඔයාලත් ඒ මිමම් මාර්ගින මැනගන්න. හරි මං ඒ ගානම් මැනගෙන අනිත් පැත්තත් මේ විදියට ඊට ගහගන්නවා. ඔයල් පෙන්නේ දැන් ලස්සන ලස්සන කොම්බුව සරුංගලේක හැඩයයි තියෙනවා. සුපිරි. ඉතින් මගේ ඉරුටු නම් පොඩ්ඩක් හයිය නෑ. ඔයා හයි ඉරුටු තියෙනවා නම් ගන්න. මගේ ඉරුටු නම් නැවෙනවා හයිය නැති නිසා. ඉතින් මං දැන් පිලේ කොටසේ නූල් ඇද ගන්න හදන්නේ. පිලේ කොටසේ සන්නූලි තුම්පටම් මේ විදිහට කොනෙම ගෙට ගහලා අත්තට පැත්තට අදිනවා. ඔය අදින නූලේ දිග තමයි සෙන්ටිමීටර් 31යි. මේ විදිහට මම එකත් අතරේට ගහ ගන්නවා. හරි ඉතින් දැන් මේ මිම්ම මැනගෙන අනිත් පැත්තත් මේ විදිහටම ගිට ගහ ගන්නවා. අන්න ඔය විදිහට මේ ගානම ඉතින් තියලා ගිට ගහ ගන්නවා. හරි තදට ගිට ගහ ගන්න. ඒක. හරි ඉතින් අපේ මොන සරුංගලයක් දැන් හදලා ඉවරයි. දැන් අපි පිල් ටික ගිට ගහ ගන්න තමයි තියෙන්නේ. ඉතින් පිල් ටිකට ගත්ත ඉරුටු හත මෙන්න තියෙනවා. ඉතින් මම ඒක කලින් දිග කිව්වනේ දිග තමයි සෙන්ටිමීටර් 58යි.
ඒකේ මහතපති හත මේ විදිහට එක පැත්තට අරගෙන චනුර හතරපට තියලා මේ විදිහට ගහගන්න. දැන් කිතුල් පිත්තේ යට පැත්තේ මහත පැත්තේ මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් 6ක් උඩට අරගෙන අපි ඒ ඉරුටු හතව මේ විදිහට තද ටිකට ගහගන්න. මම මේ ලේසිම ක්‍රමයක් කියලා දෙන්න ඔයාලට පිල් දාගන්න. ගොඩක් අය මේ විදිහට නෙමෙයි හදන්නේ. ඉතින් මේ ලේසිම ක්‍රමයක්. ඉතින් මම ලොකු පිල් මොනරුත් ඊළඟට ගේන්න හිතන් ඉන්නවා. ඉතින් තාම අපි channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ විදිහට මම ගෙට ගහගත්ත එකත් ඔයාලට පේනවා මම ගෙට ගහලා තියෙන විදිය. දැන් ඉරටු එකකින් එක අරගෙන මේ විදිහට පැත්තට තියලා අපි සන්නූල් වලින් ගෙට ගහ ගන්න ඕන. ඉතින් දැක්කනේ තනි ඉරට ගෙට ගන්නවට වැඩිය මේක ලේසි. අනිත් එක තමයි වැදගත්ම දෙයක් තියෙනවා කියන්නේ. ඔයි අපි පිල් වලට ගත්ත ඉරටු සරුංගලේ හදන ගත්ත ඉරටු වලට වැඩිය ලා වෙන්න ඕන. බර නැති වෙන්න ඕන නැත්නම් සරුංගලේ පිල් යටපැත්ත බර වුණොත් සරුංගලේ උඩ යන්නේ නැහැ දෙපැත්ත ගහ ගා තියේ. උඩවා ගන්නත් බැරුවේ. ඉතින් ඒක නිසා ඒ විදිහ ලායිරට ගන්න මම අනිත් ඒවාත් මේ විදිහට සෙන්ටිමීටර් 3-3 වගේ පාරතරය අරගෙන ගෙට ගහ ගන්නවා. ඔයාලට කැමති විදිහකට ගෙට ගහ ගන්න එක අවුලක් නැහැ. ඉතින් මම මේක පිල් විදහලා නෙමෙයි හදන්නේ. පොඩ පිල් අඩුයි. පිල් 7යි දාන්නේ. ඔයාලට ඉතින් පිල් 10ක් වගේ දාගන්න පුළුවන්. වැඩි දාන්නත් එපා. බර වැඩි ඒ එතකොට උපරම පිල් 10ක් වගේ දාගන්න. මම පිල් 7යි දැම්මේ. මේ විදිහට මම එකත් ගෙට ගහගත්තා. දැන් ওই පිල් තුනක්ම ගෙට ගහගෙන තියෙනවා. ඊටු පිල් හතරත් ගෙට ගහගමු. අනිත් පැත්තත් ඒ මිම්ම මාර්ගෙන ඒ සෙන්ටිමීටර් තුනම අරගෙන එතනින් ගෙට ගහ ගන්නවා. හරි මම එකත් ගෙට ගහගත්තා. දැන් අපි අනිත් ඉරටු තුනත් මේ විදිහට සෙන්ටිමීටර් 3-3 අරගෙන මේ විදිහට ඒ තුනත් ගෙට ගහගමු. ඔන්න ඒ තැන් වලින් හොඳ තදරේ ගෙට ගහගන්න නැත්නම් එහා මෙහා යන්න පුළුවන් මේවත්. හරි ඉතින් ගයිස් මෙන්න අපි පිල් තුන පිල් ටිකත් හදාගෙන ඉවරයි. ලස්සනට ගෙට ගහගෙන තියෙනවා. සුපිරියර්ම දැන් ලස්සන සරුංගලයක් වෙයි තියෙනවා. දැන් අපි පිල් මොනර සරුංගලේ කන හදාගමු. ඉතින් මේ විදිහට සෙන්ටිමීටර් 28ක් දිග ඉරටු දෙයක් අරගන්න. ලා ඉරටු ගන්න මේකට. මාත් මේ ලා ඉරටක් ගත්තේ ලාවට වෙල්ල වගේ. ලා ඉරටු හොයාගෙන තියුනේ. ඒක නිසා මම මේ වෙලිච්ච ඉරටක් ගත්තේ ලාවට වෙලිච්ච. ඉතින් මේ විදිහට තියලා ගෙට ගහගන්න. ඔයාලා කැමති විදිහකට ගෙට ගහගන්න. වැඩිපුර මහතර තියලා හරි නැත්නම් වැඩිපුර ඇදලා හරි ඔය කැමති විදිහකට ඔයාලා ගෙට ගහගන්න මේ කන. මේ විදිහට දැන් අපි පිල් මොනවා ලස්සනට හදාගෙන ඉවරයි. මම මෙන්න මේ විදිහට අමතර නූල් තැන ගත්තා. සුපිරියටම හදලා තියෙනවා දැන් සරුංගලේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. දැන් අපි මේ සරුංගලේ අලව ගමු. මම මේ විදිහට ගාබේජ් බෑග් තියලා අලව ගන්න දැන් ඉරිරි නිලි සුදු ඉරිරි ගාබේජ් බෑග් එකක් රෝසපාට ගාබේජ් බෑග් එකක් මේ විදිහට තියලා අනුකූරෙන් අලව ගන්නවා. ඉතින් ඔයාලා මේක තෙල් කොලෙන් හරි කැමති විදිහකට අලව ගන්න. කැමති රටාවකට. ඉතින් මම කම්මලින් වැඩත්ත මේ සරුංගල අලවන එක. ඉතින් මම හිතනවා ඔයාලත් එහෙම වෙන්න තියලා. නූලකට පොඩ්ඩක් හරි හඳුන් කූරු ගෑවුනොත් ඉවරයි. චිස් ගලේ ආවි. එතකොට ඉවරයි ඉතින්. ඔක්කොම එපා වෙනවා. ඉතින් ඔයාලා පරිස්සමෙන් අලව ගන්න. හඳුන් කූරෙන් අලවනවා නම් ගම් වලින් අලවනවා නම් ප්‍රශ්නයක් නැහැ. ගම් ගාලා අලවන එක. තෙල් කොළ වගේ. ඉතින් මේ විදිහට වටේම ගානට කප කප අලව ගන්න. මම වීඩියෝ එක ස්පීඩ් දාලා තියෙන්නේ අලවන හැටි එහෙම ගොඩක් අය දන්න නිසා. නිකම් බලුවට අපරාධින වීඩියෝ එක දික් කරන්නේ. ඔයාලා ගෙටට තැනවනේ. ඒක නිසා මම වීඩියෝ එක ස්පීඩ් කරා. ඉතින් මේ විදිහට මම වටේ මලව ගන්නවා. හරි මේ විදිහට යටේ යටියත් ගෙට ගන්න. අලව ගන්න. සෝරි වැරදුන ගෙට ගන්න කියලා කියුනේ. ඉතින් දැන් අපි පිල් අලව ගමු. පිල් වලට මම මේ විදිහට මේ අර පොත් කවර දාන කොළ තියෙන්නේ. අන්න ඒ කොළ වලින් කපා ගත්තා. කපාගෙන අලව ගත්තා. ඉතින් වලට පේනදී සුපිරියට මලවගෙන තියෙනවා. ඉතින් වල ගම් ගාලා ඉරට තියලා අලව ගන්න. ඉතින් පොඩ්ඩක් අර එයාට පිළගාවින් මේ වටික ස්ටෙප්ලර් කරගන්න නැත්නම් ගැලවිල යන්න පුළුවන්. පිළගාවට තියලා මේ අපි පිල් අලවගත්තු කොළ ටික ස්ටෙප්ලර් කරගන්න. දැන් මම මේ විදිහට A4 එකකින් කිරිබත් කෑලි හැඩයට කොටු ටිකක් කපාගෙන තියෙනවා. ඉතින් ඒ කොටු හතකුත් කපාගෙන මේ විදිහට තියලා ස්ටෙප්ලර් කරගන්න වටේටම. ඉතින් ගයිස් සුපිරියටම ලස්සනට සරුංගලිය ඇවිත් තියෙනවා. ඒ ටිකත් ඔයාලා අලව ගන්න අනිවාර්යෙන්. කැමති විදිහට අලව ගන්න. මම විදිහට මලවන්න ඕනේ. ඉතින් ගයිස් මේ තියෙන සුපිරියටම ඇවිත් තියෙන දැන් සරුංගලිය අපි හදලි වරයි සරුංගලේ. ඉතින් හොටේට වරල් දා ගන්න අනිවාර්යෙන්. හොටේට වරල් දාති මම මේ ඉටිකොළ වලින් දැන් මේ මොකද මේකේ යටබර වෙන නිසා
ஒட்டை வரல் தாகனே யார்ட்ட பிள்ளைய சைஸ்கிட்ட திக்கிட்டமே தாகண்ணே நீங்கள் சேருவதுமே காண்ட்டு தாகண்ணே இம்மனிமே காண்ட்டு வகை இதுங்க இட்டிக்கொள்ளவழி தான கூட ரலி தாயக் வகை தான் நெத்தம் எட்ட பரவாயில்ல அது பெற்று காண்டு போவோம் இது வச்சடை காய்ஸ் லேசி லேசி சார் உங்களை அக்கினாவே சூப்பிரிட்டு மூட்டு ஏனவாட்டு பயன்வதி மங் லாயிட்டு கத்து மிசா போட்ட சருங்களே பீல்ட்டு கேமா அக்கிலேனவா அதித்தி இது ஏக்க அவ்வளோ உண்ணேன் உடையவாகத்துற பசே ஏக்க அக்கிலிச்சு கச்சிட அவ்வளோ உண்ணேன் இது ஓகே சருங்களே கூட அக்கிலேனவாங்க பிரிப்பசிட சருங்களே பட்டம் பெத்தர போட்ட உணப்பட்ட கேல கறி இருட்டு அக்கி கிட கிட்ட காலாரி தியாகண்ண கிட்டக்காகண்ணே இது கூட அக்கிலேனு கண்ணேன் இதுங்க அனிவாரம் இல்லை போய் அதில் பலன்ன இது மேதாசில் வியூஸ் தடவி மக வீடியோவில்ட்டு முக்கக்கெல்லாம் தானே இது சப்ஸ்கிரைப் படி வைக்கினேனா ஏற்கனவே சத்துடி இங்கே மே வகை தவிர லாஸ்ட்டு கேம் பிளே வீடியோக்காரி சருங்கல் வீடியோக்காரி அம்புவோம் டபிள்யூசிசி கேம் பிளே வீடியோ எத்தனாங்க இவங்க நீ தங்கினா வேர்ல்ட் கிரிக்கெட் சாம்பியன்ஷிப் மே வகை தவிர லாஸ்ட்டு கிராஃப்ட் வீடியோக்கையும் அம்புவோம் மே லேசி பேர்ட்